අද කතාව කජබිස්තාන් පොලිසියේ නිල සුනකයන් වෙන්දේසියේ සජන් ඕයිසි මාධ්‍ය අද මොනවද අපට තියෙන ස්පෙෂල් රාජකාල ස්පෙෂල් තියෙනවා මේ ඕයිසි මාධ්‍ය මේ සාලියෝ සාලියෝ මොකද්ද ඕ දවල් කෑමට ස්පෙෂල් මොනවද කියලා නේද ඕයිසි මාධ්‍ය ඇව්වේ සාලියෝ බැදපුවා තිනවා සාලියෝ කිරට උයලා තිනවා සාලියෝ මිරිසට උයලා තිනවා සාලියෝ අමුෙන් තිනවා තව තින කෝණ ඉස්ස සලාදය අයිසේ සාජන් මං ඇවේ රාජකාරය අයිසේ රාජකාරි අපට සිරි අද මේ අපිට රාජකාරයක් වසයෙන් දිය පැවරල දීනවාම ඔයිසි මාත්‍ය අද මුත් නෑ මොකුත් නැතිවෙන්නේ කොහොම දයිසේ දෑර නිල සුනගේ වෙන්දේසි කරන්න දේ අපට සිරි මම මේ බැලුවේ ඕවයිසි මහත්තයට ඕක මතක තියේද කියලා බලන්නයි මං ඕවා මේ බොරු බොරු දේවල් ගිය ගියා හිටියේ. හොඳට මතකයි ඈ. මතකයි. ඕවයිසි මහත්තය නාලා දාවේ. ඒ මොකද? නෑ ඉතින් මිනිස්සු ගන්න එනවනේ සුවඳ බලනවනේ ඉස්සෙල්ලාම. අනිවාර්යෙන් ගෙනියනවා. මොකද? සුවඳරි හිටියෝ. කවුද? බල්ලෝ. ආ බල්ලෝ. ඔව් ඔව්. බල්ලෝ. තමසමකද මම නෑවද කියලා මම මේ කල්පනා කරේ ඔයිසි මාධ්‍ය ඔයිසි මාධ්‍යයි අපි අර සාජන් මෙලෝ වැඩක් නේද අර සියාජන් සින්න තම්බි ඔය දෙන්න අප වෙන්දේසිය දාලා බල්ලෝ ටික තියාගත්ත නම් අඬුවානේ බල්ලගේ මොකක් හරි වැඩක් කරගන්න තිබ්බා මේ පොලිසියට අපරාධයක් ඔය කරන්නේ හොඳ බල්ලෝ ඒක තව හරි මේ සජන් මොකද ඔබ කිව්වේ නැමම කිව්වේ බල්ලෝ ටික අපි පරිම මට්ටමේ හරි තියාගන්න try එකක් දිබ්බා නම් ඇත්තටම බල්ලෝ වටිනවනේ නේද ඔයිසි මාත්‍යා ඔව් ඔව් බල්ලෝ වටිනවා ඒකනේ මං කියේ ඔයිසි මාත්‍යට වඩා වටිනවා කියලා මොකද නෑ නෑ මම මොකක් කිව්වේ නෑ මම කිව්වේ දැන් මේ ඔයිසි මාත්‍යා දැන් බල්ලෝ අද වෙන්දේසිය දාන්නේ කීයට විතරද අපි තා පොඩ්ඩේ බණ ගන්න ඕන තා පොඩ්ඩේ මේ අර මිටිය ගහන එක ඇවිල්ලා නැහැ නේද මොකක් අර ඈවරයි දෑවරයි කියලා මිටිය ගහන එක මේ කවුද මේ සාජන සින්න දම්බේ ඕ මේ අර මිටිය ගහන එක ආවද වෙන්දේසියේ ආ මිටිය ගහන එක ආවා මං ඌ ආපහු ඇරොල ඇව්වා එහෙමකද ඒ ඇරොල ඇරි ඌ එන ගනල්ලා නෑනේ ඇයි උඹ උට කිව්වේ මිටිය අරන් වරෙන් උඹට එන ගහන්න කියලාද මිටිය මොකටද එන නේදුව එන නැත්තම් තේරුම නෑනේ සාජන උකු අනේ ගොන් අලියා ඒ මිටිය නෙමෙයි බං මේකේ ගහන්නේ ලී මිටියක් තියෙනවා ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා ගහන මිටියක් තියෙනවා පප්පඩ ෂෙරි ඒ තලෙයිනේ ඈවරි වලට යම ගැව්වා කියන්නේ ඈවරි ආයා තලිලා ෂුන්නත් දූලි වෙලා යනවා කණ්ඩා වෙන්නේ නැහැ කිෂල් එක ගෙඩියක්වත් මේ අනේ මේ සාජන් සින්න තම්බි ඔබ මේ කියන්නේ මේ කෙහෙල් ඇවරි කියන්නේ ඒ කෙහෙල් ඇවරි එක නෙමෙයි බං මේ මිටියෙන් ගහන්නේ මේ තුන් ඈවරයි මේකට තමයි මේ මිටියෙන් ගහන්නේ හරි 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 කෙල් ඇවරි තුනක් කන්නනේ ඕනේ කන්න කණන් අයියා තිර මූට තේරෙන්නේ නැහැ නේ ඔය මිටිය මගේ ළඟ තියෙනවා නම් මුගේ දත් ඇවරි යන්න ගහනවා මං මිටියේ මේ සාජන් මේ බෑ එන්න කියන් ඔය මිටිය ගහන එකට මේ ඩක්කර මේ වැඩේ පටන් ගන්නද බල්ලෝ වෙන්දේසිය දාන්න තියෙනවා මේ බත් ගිහලා ඩගල් නාලා බෝල් සෙට් එක වේලගෙන වරෙන් හරි හරි බල්ලා මේ උෂලා මිටියෙන් ගාලා එල්ලලා තියෙනවා නේද බල්ලා නෙමේ මං ගිහ බල්ලෝ ටික මං බලා ගන්නවා බත් ගිහලා නාලා මේ බෝල් සෙට් එක පීදාගෙන වරෙන් මේට මේ කජිබිස්තාන් පොලිසියයි සාජන් ඔයිසි මාත්‍ය වෙන්දේසිය ලෑස්තිද බලන්නකෝ ඔයිසි මාත්‍ය මේ සාජන් සින්න තම්බියා කරලා තියෙන වැඩ ඇයි මොකද කරලා තින්නේ තා පොඩේ වෙන්දේසිය සකබලා ආස වෙනවා මොකද කරලා තින්නේ මේක මේ මහ පොළොව උහුලන්නේ නැති අපරාධයක් මේ කරලා තින්නේ මොකද්ද අයිසේ මොකද්ද අර වෙන්දේසියේ ඈවරයි දෑවරයි තුන් ඈවරයි ගාන මිටිය ගෙනල්ලා මෙයා ගාර වෙන්දේසි කාර්යයට කියලා ඇන ටිකකුත් ගෙනල්ලා පොලිසියේ බිත්තිය වටේට ඇන ටික ගහලා ඒවල බල්ලු ටික එල්ලලානේ ඒ මේ සයන ඔකු මඩ කිව්වේ වයිසි මාත්‍යා බල්ලෝ ටික ඔක්කොම වෙන්දේසියට ලෑස්ති කරන්න කියලානේ හරි බං වෙන්දේසියන ලෑස්ති කරන්න කිව්වේ ඇනගාල බිත්ති වල ඉල්ලන්න නෙමෙයිනි වෙන්දේසියේ ලෑස්ති කරන්න දන් වල දාලා උගේ නම්බරේ දාලා උගේ හිටපු පෝස්ට් එක දාලා එතන කොල කෑලි සෙට් එකක් දාලා ලස්සනට තිබ්බාමනේ මේ එන මිනිස්සුන්ගේ ආකර්ෂණීය ඇවිල්ලා බල්ලව බදාගෙන ඉඹලා කරලා ගෙනියන්නේ බං අනුගර පොලිසියට ආදායමක් එන්නේ එතකොටනේ බං ගොන් අලියා ඊයතකොට මිටිය මොකට මිටිය තුගේ ඔළුවට ගන්න යකෝ දන්නේ නැද්ද අර ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා ගන්නෙ බං ඉතින් ගානේ බිත්තියටනේ
ගාන විතරම ගේ ඔළුවට. බිත්තියට නෙමෙයි බං. එවලේ බල්ලව ඉස්සරහා තියලා. බල්ලගේ ඔළුවටද? බල්ලගේ. කවුද කිව්ව බල්ලගේ ඔළුවට ගහනවා කියලා? ඒ ඉස්සරහා දිනව කිව්වේ බල්ලව. බල්ලා ඉස්සරහා ගැට ගහලා. ඊට පස්සෙන් ඔය මේ පිටිපස්සේ ඉඳලා ඔය මිටිය ගහන එකා ගහනවා. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා. බල්ලගේ පිටිපස්සේ ගන දුබ්බල්ලා කියලා. මට ගන්න එතරම් මිටියෙන් තෝගේ පිටිපස්සට ගොම් මෝසලයා දැකලා නැද්ද කවදාකවත් වෙන්දේ ඇසියක මිටියෙන් ගහනවා. අඩේ වෙන්දේෂයන් නම් දැකලා නැහැ. පන්දේෂයන් නම් දැකලා තියෙනවා. ඔව්ෝ මම දන්නවා ඔබ වෙන්දේසිය දැකලා නැතුණාට බන්දේසියක් පිරෙන්න කනවා කියලාත් මම දැකලා තිනවා. බයි මමයි එදා ඔයිසි මහත්තයා ගෙදර ගිහිල්ලා. අර ඔයිසි මහත්තයා ගිහී මේ බිරින්ද ඈ අර බන්දේසිය තියලාගෙන ආවා ලොකු කේක් කෑල්ලයි පොඩි කේක් කෑල්ලයි. ඔබ පෙරේතයා වගේ පැන්න ගමන් ලොකු කෑල්ල කාගෙන කාගෙන ගියා. මට ඉතුරුන්නේ පොඩි කෑල්ලයි. හරි හරි හරි. දැන් ෂායන උක්කුන් ගත්තනම් ඉෂලා ගන්නේ ලොකු කේක් කෑල්ලද පොඩි කේක් කෑල්ලද කියන්න. මම ඔබගේ පෙරේතනේ. මම ගත්තනම් ගන්නෙ අර පොඩි කෑල්ල. ඉතින් ප්‍රශ්නයක් නෑනේ ෂායන. මොකද ප්‍රශ්නයක් නෑ කියන්නේ. ඔයා ගානේ කොහොමද පොඩි කෑල්ල නම් මං ලොකු ගත්තයි කියලා කිසි අවුලක් නැහනේ. වාඩ පොඩි කියලා කොමඩක් තම්බුණානේ. මොකද මඩ පොඩි කියලා මම යකෝ ඇත්තනි මට පොඩි කියලා නේ හම්බුනේ. මේ ඔබ ඔබ ඔබද ලෝකේල කෑවේ නැද්ද? තුනොද කි. මේ කජිබිස්තෝන් පොලිසියයි. මේ ඔයිදි මාතේ එක්ස්කියුස් මී. ඔව් මොකද? දැන් මම මේ බල්ලෝ ටික නෑවුවට පස්සේ මම මේ දැක්කේ ඇත්තට මේ ඕ මේ බල්ලෝ ටික වෙන්දේසිය නොදා හිටියනම් හොඳ වැඩ ටිකක් ගන්න තිබ්බනේ බල්ලන්ගේ. දැන් සාජන් මොනදයිසි බල්ලන්ගෙන් කරන්න දින වැඩ? ඇයි ඔයිසි මාතේ මේ බල්ලන්ගේ මිනිව අල්ලන්න පුළුවන්? මොකද්ද? බල්ලන්ගේ මිනිව අල්ලන්න පුළුවන්. බල්ලන්ගේ කොහෙද මිනිව අල්ලන්නේ? මිනිව අල්ලන්නේ පූසෝ. පිස්සුද ඔයිසි මාත්‍යා පූසෝ දැන් ලොකු ලොකු බිස්නස් කරන්නේ වගේ මේ තුට්ටු දෙකේ හාල් පාරු මේ ඔය මිනිව අල්ලන වගේ වැඩ කරන්නේ නැහැ මේ පූසෝ. අප්පා දැන් ඇඩ්වාන්ස්. දැන් මොනවද පූසෝ කරන්නේ? උන් කෙලිම ඩ්‍රග්ස් ඩීල් කරනවානේ කට්ටිය. පාපට සිරි මාරිලු මන්නේ උන්ට දින්නේ. සල්ලි කඳන් දැන්. කොටෙම ගිනම් පූසියෝ රත්තරන් චේන් අරම්මනම් දාගෙන ඉන්නේ. ආ නිකන් මේ කුෂන් පුටු වල නිදාගන්නේ. නෑ නෑ සාජන් ඔය මේ අනම්මනම් කතා කියලා වැඩක් නෑ. අපි දැන් වෙන්දේසියට යමු වෙච්ච එක වෙන්දේසියට තීරණය කරපු එක බල්ලෝ වෙන්දේසි කරන්න ඕනේ කියලා බල්ලෝ වෙන්දේසි කරන්න ඕනේ. මේ ඔයිසි මාතේ මේක බොහොම පරිස්සමින් කරන්න ඕන වැඩක්. බැරි වෙලාවත් මේක දැනගත්තොත් බල්ලෝ උද්ඝෝෂණයක් කරන්න පුළුවන්. උන් මෙතෙක් කල් සේවය කළා හරි විදිහට අකුරට කිසිම දෙයක් අරවම වංචා කළේ නෑ. ඒ නිසා වෙන්දේසි කරන්න ඕනේ අපිව නෙමෙයි. අපි බලන් හිටපු මේ ඔයිසිලා සාජන්ලා තමයි වෙන්දේසි කරන්න ඕනේ කියලා. බැරි වෙලාවත් ඔය බල්ලෝ ටික ගිහිල්ලා අර ගෝල් පීසියේ අර මේ පිකට් කරන තැන නිකන් හරි උද්ඝෝෂණයක් චෙක් කළා නම් එහෙම හා ලොකු තැන බලන් හිටියොත් අනිවාර්යෙන් වෙන්දේසි කරන්නේ අපිව තමයි. මොකද අපේ චරිත සාතික කොහොමත් හොඳ නැහැ නේ. රෑලි මේ සාජන් දැන් ඔයම වැඩන්නේ බලන අර වෙන්දිසි කරන මිනිස්සු ඇවිල්ලා ඉන්නවද කියලා. මේ කවුද මේ සිකුරු සින්න ගම්බි අර බලන අර කොන්දේසි මහත්තයා ඇවිල්ලා ඉන්නවද කියලා. මොකද සිකුරු සින්න තම්බි සාජන් සින්න තම්බි ආ සාජන් සින්න තම්බි බලන අර කොන්දේසි මහත්තයා ඇවිල්ලා ඉන්නවද කියලා. කොන්දේසි කොන්දේසි නෙමේ බං බන්දේසි. බන්දේසි නෝ නා වෙන්දේසි අන්න හරි වෙන්දේසි වෙන්දේසි කරන මහත්තයා ඇවිල්ලා ඉන්නවද කියලා බලපන් අර මේ අතේ තියාගෙන ඉන්නේ මිටියත් එක්ක. අව 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 දැන් බයකට විතර කලින් ආවේ. කලින් ආවේ. ඔව් කලින් ඇවිල්ලා මොකද්ද බං කලේ උඹ වෙන්දේසි කළාද? නී මම පොඩක් යව්වා අපේ මෙස් එකට. මොකක් මෙස් එකට යව්වේ? මොකද මෙස් එකට යව්වේ? අපේ පින්ගන් රාක්කේ ඇනට එක බුරුල් වෙලා තිබ්බේ. එක ඇනෙන් තමයි ඔක්කොම එල්ලිලා තිබ්බේ. මං යව්වා මෙස් එකට ඒ ඇනට එක ගාලා එන්න කියලා. බනා යකෝ මාර වැඩනේ කරන්නේ. ඔය මිනිස්සු ඇවිල්ලා මේ වඩුවෙක්වත් අරව මේ අනම්මන හදන මිනිසෙක් නෙමෙයි බං. ඊනම් කොහමද මිටියක් අරන් එනවා? මිටියක් අතේ තියාගෙන ඉන්නේ මිනිස්සයා වෙන්දේසිය සඳහා එන මිනිස්සයා ඉඳා. ආ ආ. යන්නේ බං ඇවරයි දැවර තුන් ඇවර කියලා මිටිය ගහන්නේ ඩෝංගාල. බල්ලගේ ඔළුවට. බල්ලගේ නෙමෙයි බං අරතන තියෙන මේකට ගහන්නේ. ඉතින් ඕකට මිටියක් මොනද ගන්න? නෑ නෑ මං ඊට පස්සේ මේ මනුස්සයර කියන්න මිටියක් ගේන්න එපා. දෙකේ අතර පොල්ලක් ගේන්න කියලා කියනවා. ආ ඒක හොඳයි ඒක හොඳයි. ඒකෙන් ඇවරයි දෑවරයි තුන් ඇවරයි කියලා ගන්නවා නේද? කාට ගන්නද? කාට? කාටවත් නෙත් ඔගේ ඔළුවට ගහන්න කියලා. ආ ඈ කොම්මෝලා. ගීලා එන්න කියන ඔය මනුස්සයාට. මිටිය අරන් එන්න කියන්නද? නෑ නෑ නෑ. කීයද විතර කරන් එන්න කියා. ආ කීයද? ඔව්. ආ රයි. ඉස්කෘපණියකුත් අරන් එන්න කියා. මං කියනවා. උඹේ නට්ටික තද කරන්න. මේ කජිබිස්තෝන් පොලිසියයි.
දැන් අපි මේ වෙන්දේසිය පටන් ගන්නයි යන්නේ. මේ අපි මේ වෙන්දේසිය පටන් ගමු නේද මේ මෙයා. හරි හරි සාජන් මාත්‍ය පටන් ගමු. හරි දැන් මුලින්ම ඉන්න බල්ලොන්ගේ මේ ලිස්ට් එකක් ඕනේ. බල්ලෝ જાති මොනවද කියලා. බල්ලොන්ගේ ලිස්ට් එක නේද? ඔයිසි මාත්‍ය ඉන්නවා. එතකොට මේ ඒස්වි මාත්‍ය ඉන්නවා. එතකොට සිකියුරිටි මේ සාජන් සිය සින්න තම්බි ඉන්නවා. බෑ ඔය බල්ලව. බල්ලු දෝනේ. බල්ලු જાති නේද? මේ කවුද මේ? මේ ඇවිල්ලා ජර්මන්. ජර්මන් බොඩි ගහපු එක. ඔව් ජර්මන් බොඩි බොඩිය ගහලා තියෙන ජර්මනි. නෑ ඉසි සාජන් මේ ඇවිල්ලා ජර්මන් ෂෙපර්ඩ්. අන්න හරි. මේ ජර්මන් සපඩක්. සපඩ? සපඩ. නෑ සපඩ් නෙමෙයි ඔකට කියන්නේ ජර්මන් ෂෙපර්ඩ්. හරි හරි මොකක් හරි ගාලා මේක විකුණලා දානවා. හරි හරි අනිත් ජාති මොනවද? මෙතන ඉන්නවා කොකි ස්පැනියයි. සාජන් කොකි ස්පැනියල් නෙමෙයි ඇසි කොකෝ ස්පැනියල්. කොකි ස්පැනියල් නන්. මම මොකද කොකි ස්පැනියල්. ඔව් ඉන්නවා. මෙතන ඉන්නවා ලැබඩෝ එකෙක් ඉන්නවා. සාජන් ලැබඩෝ. හරි හරි මොකක් හරි ඩෝ තමයි. මෙතන ක්ලෝස් ද ඩෝ තියෙනවා. එයා පැත්තේ ඉන්නවා ජපනිස් එන්සලපටිස් ඉන්නවා. හෑ මේක මදුරුවත් විකුණනවද? නෑ නෑ මේ බල්ලගේ වර්ගය. අයිස සාජන් ජපනිස් ෆිට්ස්. අන්න හරි ජපානයේ හොඳ ෆිට් පොරක් තමයි. මේ මොකද්ද සාජන් මාතේ එන්සෙෆලයිටිස්? නෑ නෑ මේ බල්ලත් එක ආපු ලෙඩක්. ඉස්සෙල්ලාම හැදී ඔයිසි මාත. කෑවල ගේන පකා ගන්න ගන්නෑ බල්ල. නෑ නෑ බයින්න එපා. ඔයිසි මාතේ ඔරොත්තු දුන හොඳට. දැන් මේ මෙතන ඉන්න මේ බල්ලා. මෙතන ඉන්න මේ බල්ලා තමයි ඕපන් ද ඩෝ. කොපමණද? මේ පැත්තේ ඉන්න පුෂ්. පුෂ්? ඔව්. යා පැත්තේ ඉන්න ජෝජ්. අයිස සයන්. ඒ ගහල දොර වලට ගහලා දින බෝඩ් එක සම්සය කියවන්නේ. අප්පට සිරි. පුෂ් කියන්නේ තල්ලු කරන්න කියලා දොර. මාත් බැලුවා පුෂ් කියන්නේ මොකද කියලා. ඒ බල්ලු නෙමෙයි හොනේ. බල්ලු නෙමෙයි. මෙතන ඉන්නවා අයියා අයියාර්. ඒ කියන්නේ අර බල්ලගේ අයියාද? නෑ 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 වර්ගය. මෙයා පැත්තේ ඉන්න පර්ෂියන් ඉන්නවා. යා පැත්තේ ඉන්න කේප්. සයන්. තමසු හරක් දෙන්නවත් විකුණනදයි සදන්නේ. ඇයි? අපට සිරි උන් බල්ලෝ නෙමෙයිද? මම හිතේ මේ බල්ලන්ගේ ලෝඩ් එකට දාන්න පුළුවන් කියලා. අපට සිරි හොරහරක් ලෝඩ් එක අල්ලපු එකනේ නේද? ඒත් මම මේ උදේ කල්පනා කර කර මේ වෙන කල්පනා කර කර තමයි කිරි දෙව්වේ කොහොමද මේ බල්ලන්ගෙන් කිරි එන්නේ කියේ කිය. මේ කජුබිස්තෝන් පොලිසියයි. මෙතන ඇතුළු වර්ග ගණනාවක් ඉන්නා නේද? දැන් මේ තව ඉන්නවා අපෝ. මේ මෙතන ඉන්නවා බාබකියු බැබලෝනියා ඉන්න. ඒ කියන්නේ බල්ලෝ වර්ග දෙකක් නේද? දෙකක් කියන්නේ මෙහෙමයි. තැන් දෙකකදී සෙට් වෙච්ච දෙන්නේක් තමයි මෙතන මේ පැටියෙක් වෙලා ඉන්නේ. එකෙක් බාබකියු අනිත් එක සේපියන්. හා හා. යා පැටින පරයඩෝ. හා. ඔය ගුණන්නේ. හෙයි. ඔය ගුණව කනවා. දංගලකත් දාන්න දෙන්නේ මේ පොයින් පොලිසිය ගිරල්ල අත්තරලා ගිය එකෙක් නේ. පොලිස් බල්ලන්ට වඩා අපා. පොලිස් බල්ලොත් එළියට එන්නේ ඕකයි ලීන්නේ. ඔයිට කියන්නේ ඒ. ඔයිට කියන්නේ ඕක හරි සැරයි. ඔය සි මාත්‍යාගේ බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගාලා තිනවා හතර පාරක් නැත්තම් පස් පාරක්. ඕකම කාලා. ඒ කියන්නේ ඉච්චර සැරයිද? සැර නෑ. උට රිදිලා. ඒ කියන්නේ? ඒ කියන්නේ ඔයිසි මාතේ උඩ බලාගෙන ඉන්නොන් ටෙලිෆෝන් එකේ කණේ ගාගෙන. ඇවිල්ලා කකුල තියන්නේ ඔක ගෑග උට්ට. ඔක හපනවා. දැන් ඔයිසි මාත්‍යා ඔය මේ කෝඩ් බෑග් ගලවපු වෙලාවට බුරිය මොකද්ද ඉන්ජෙක්ෂන් ගාපු හිල මොකද්ද කියලා හොයාගන්න බෑ. බොන්න වතුර එකක් ගේන්න කිව්වහම අපි වතුර එකයි බේසමයි දෙකක් අරන් යනවා. ඇයියේ බේසම මොකටද? ඇයියෝයි බොන වතුර එක අර බඩේ තියෙන හිල් වලින් එනවා ෂවර් එක වගේ එළියට. අර බල්ලා ආපහු නානෝ. ආයේ කනවා. කනවනේ ඉන්න. ඌ නිදාගෙන ඉඳි වතුර ඊනවා කියලා. ඔය කියන්නේ ඔයිසි මාත්‍ය රජෙන් තුම්පාරක් වන්දි ගත්තා. ආ ඒ මොනවාටද? ඒ මොනවාටද කියලා කෝඩ් බෑයේ උස්සලා යුද්ධයට ගිහිල්ලා වෙඩි වැදිලා කියලා බඩ පෙන්නන. ඉතින් විශ්වාස කරනවද? තුම්පාරක් විශ්වාස කරලා හතරිනේ පාරේ හෙන්ලියුමක් ආවා. ඒ මොකද්ද? එෙන් ආවා මේ බඩට වැදිච්ච ගිනි අවිය මොකද්ද කියලා අහලා. ඒ කියන්නේ ත්‍රස්තවාදීන්ගේ යුද්ධේ නෙමෙයි දෙවෙනි මහ ලෝක යුද්ධේ වෙලාවෙත් මේ වගේ අවියක් දැකලා නැහැ. මේ බුරිය වටේට මෙච්චර හිල් ගොඩක් මේ තියෙන්න වැඩිච්ච අවිය ආයුධය මොකද්ද කියලා උන්ට තාම හොයාගන්න බෑ. හැබැයි ඩිසතුම් පරකේව. මේ කජුබිස්තෝන් පොලිසියයි. අයිජ සයන්. නෑ
දැන් කතා නවත්තලා වෙන්දේසිය පටන් ගන්නවා ඉසේ. හරි හරි හරි. මේ ඉන්නේ පළවෙනි බල්ලා. හා මේ සජන් මහත්තයා නේද? නෑ මම සජන් මහත්තයා නෙවෙයි. මම සජන් නේ. හරි සජන්. තම්ස බෙල්ල දාගෙන දඟල ගලවන්න. හරි මම නිකන් දාගෙන ඉදි ජොලියට වගේ. මේ කවුද මේ කම්යා? මේ කවුද මේ ડોග්? මේ කවුද මෙයා? මෙයා තමයි බටර්ෆ්ලයි බෝලසනි. අප්පා මේක මහා පුදුමාකාර බල්ලෙක්. ඇයි එහෙම කියන්නේ? හරිම දක්ෂයි. මියා මෑතකදී මාර සේවයක් කළ කුටුමල්ලලා. ආ ඒ කියන්නේ මේ මද්ද්‍රව්‍ය. නෑ නෑ මූ මේ මැස්සෙගේ මෙලෝ රහක් නැතිව උයන වෙලාවට කහකුඩු කොහෙවත් හොයාගන්න නෑ. මූට පුදුම ඉවත් තියෙනනේ කහකුඩු හොයා ගැනීමට. කොහෙන් හරි කමන්නේ අල්ලපුවත්ෙන් හරි කමන්නේ අල්ලපු ගෙදරින් හරි කමන්නේ කහකුඩු ටිකක් උස්සගෙන මේ බල්ල එනවනේ. ඇයි ඉතින් වෙන්දේසි කරා මෙච්චර වඩිනවන? ඉතින් මෙච්චර කාලේ කහ ටිකක් හොයාගන්න නැති කාලේ තිබ්බ කහ ටිකත් මූ අරන් ආවට පස්සේ ඒ මිනිස්සු පොලිසියෙන් ඉනවා මූට පැන්න ගමන් අඬ කැඩෙන්න ගහන්න. අපි හදන මේ සතාගේ ජීවිතේ බේරන්නේ නැත්නම් මූ ගුටි කාලේ මැරෙනවනේ කහ හොයන්න ගිහිල්ලා. හරි 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 මේ එතකොට ඊගාව එක්කන මේ වර්ගයේද? ඕ ඕ මේකගේ මං හිතන්නේ බී පොසිටිව් වගේ. මේ වර්ගයේද ඔය කියන්නේ? නෑ මේ බල්ලගේ වර්ගේ නෝනේ නේද? ඔව් ඔයිසි මහත්තයා. ඔව් මේ බල්ලා මේ ඔයිසි මහත්තයාගේ නේද? ඔව් ආ ඔයිසි මහත්තයාගේ වර්ගේ. ඒකේ මුගේ පරම්පරාව එච්චර හරිනේ. හරිනේ කියන්නේ කොයිත් මාරිනේ. මේක පුළුවාතරන් චණ්ඩියා වගේ ඉන්නවා. හරි ඔයිට කියන්නේ පුතුම ගෑම්මකින් ඉන්නේ. හැබැයි නිකන් අහල පහල නිකන් හරි බල්ලෙක් දැක්ක ගමන් නැට්ට ගහ ගන්නවා කෙලේ මැඳස්සේ. එන්නද ආයි දවස් දෙක තුනක් යනවා මූ ඇදෙන් ඇදලා ගන්න මූ හරියන්නේ නැහැ පොලිසියට ඒ නිසා තමයි වෙන්දේසි කළා දාන්නේ. හරි මොකද මේකේ જાතිය? જાතිය කුච් කුච් හොතා ہے۔ අයියේ බල්ලට කුචි? අප්පෝ මූට කුචු කියන්නේ පුදුමාකාර කුචු. මේකේ මුල කෑල්ලට දා තොම් පාසායේ කියලා. ආයි කියන බල්ලගේ හොම්බ හරි. හොම්බ නෙමෙයි මේ පරම්පරාවේ නම. අපරාධ කියන්නේ බෑ. ඔහෙට කියන්නේ පුතුම ඉවත් තියෙන. මගේ බත් එක දන්නවනේ කොහේ හැංගුවත් මූ කනවනේ. ඉතින් හැමදෙස්සම දඟලනවද? නෑ 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 නෑ. අපරාධ කියන්නේ බෑ හින්දි චිත්‍රපටියක් දාලා දුන්නොත් මූ එතනට වෙලා නළුවව කණ්ඩ වගේ බලාගෙන ඉන්නවා. මෙගා නාට්‍යත් බලන්නේ නෑ. මෙගා නාට්‍ය බලන්නේ හින්දි විතරයි. හින්දි වලට පුදුම කැමැත්තක් දින්නේ බල්ලගේ. කොටි මේ ගේනවා නම් නළුවා ඇවිල්ලා අවසානයේ ඌ වෙන ගේමක් දීලා නිලියට සෙට් වෙනවනේ. නිලිය සෙට් කරලා නිලිය අතින් අල්ලගෙන යනකොට මූ එලෝනවනේ පස්සෙන් අරුව නළුවව කණ්ඩ. ඉතින් කියන්නේ චිත්‍රපටි ගණනාවක නළුව ඉන්ජෙක්ෂන් ගහන්න අරන් ගිහලා තියෙනවා මූ කාලා. මේ ළඟදී ශාරුක් ගන්නව අරන් ගියා කකුලම කාලා. සල්මන් ගන්නව අරන් ගියා බුරිය කාලා. හප්පේ මූ මාරයි. එතකොට අර හිරිකිත රොෂාන්. කවුද? ඇයි ඉන්නේ ඉන්දියාවේ නළුවේ හිරිකිත රොෂාන් කියලා. හිරිකිත රොෂාන් නේ රිතික් රොෂාන්. අන්න රිතික් රොෂාන් තමයි එයා තමයි. ඌගේ පස්සම ගෑවනේ මේක. මයිතන ඔය බල්ලා ගියාත්ම ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ නේද? ඩිරෙක්ටර් කෙනේ නේ මූ ගියාත්ම බල්ලෙක්. මේ වගේ බලු වැඩ කරන්නේ බල්ලෙක් විසක් වෙන කවුරුවත් නෙමෙයි. මේ දැන් මේ කියන විදිහට ඔය බල්ලගෙන් හින්දි නළුවන්ට නෝගේ ප්‍රශ්න දිනවා කිව්වේ. ඔව් පුදුම ගේසෙ දැක්කොත් කන්න. ඇයි විකුණන්නේ? විකුණන්නේ ඉඳලා දාලා බොහොම අමාරුවෙන් මේ හෙඩ් ක්වාටර්ස් වලට ලියලා ගත්ත ටෙලිවිෂන් එක අඟල් 24. ඒ කියන්නේ හින්දි චිත්‍රපටනේ මූ පැනලා ඒක කරලා දැම්මේ. දැන් මායි ඔයිසි මතේ ලියුන් ලියනවානේ කැලිච්ච විදිය අහනවානේ අපිට කියන්න පුළුවන් බල්ල පැනලා ටීවී එක යන්නේ කියලා. මේ කජුබිස්තෝන් පොලිසියයි.